අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ පැය 24න් ඊයේ දිනේ මහනුවරින් ආසාදිතින් 150ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ආසාදිතින් 200 සීමාව ඉක්මවයි 2024 වන විට මෙරට දියරකිර නිෂ්පාදනයෙන් සම්පෝෂිත කරනවා රජය අවධාරණය කරයි තොරතුරු සහ දත්ත මත පදනම් වූ සංවර්ධන සැලැස්මක් රටට අවශ්‍යයි විපක්ෂ නායක කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුලින් වාර්තා වුණා ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ දෛනිකව මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ඊයේ දිනට මෙරටින් COVID-19 ආසාදිතින් 976 දෙනෙකු හඳුනා ගැනුණා. එන් පුත්කලින් 975 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 252ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 227ක් සහ මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 150ක් වාර්තා වුණා. ඉතිරි ආසාදිතින් 346 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 71211ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් ක්ලින් 65053 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුව ලැබා රෝහල් වලින් පිටව ගොස් සිටි අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් ක්ලින් 5788 දෙනෙකු පමණයි. ගත වූ පැය 24ක කාලය තුළදී මෙරටින් COVID මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් සැත්තේ කැටවල, අනුරාධපුර, කපුලියද්ද, ගුරුණෑගල සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අනුව මෙවැනි විට මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගම්පහ නගරයේ වෙළඳ සල්පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ වෙළඳ සල් ආශ්‍රිතව වැඩි වශයෙන් COVID ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා. පසුගියදා ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු කොවිඩ් මර්ධන එන්නත මෙවන විට පුත්කලෙන් 174193 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනේ පමණක් පුත්කලෙන් 6431 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. එන්නත ලබා දීමේ පළමු අදියර ක්‍රියාත්මක වන්නේ කොවිඩ් 19 මර්ධන රාජකාරී වල නිරත සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කාර්ය මණ්ඩල සඳහායි. ඔක්තෝබර් මාසෙද ලංකාවේ මේ සැරිසරන SARS-CoV-2 වෛරසය මේ ලංකාවේ තියෙන ප්‍රභේදය ඒව භයානක ප්‍රභේදයක් නෙවෙයි දැන් අපි හිතමු දැන් දකුණු අප්‍රිකාවේ ප්‍රභේදයක් තියෙනවා ඒ වගේම UK වල ප්‍රභේදයක් තියෙනවා බ්‍රසීලයේ ඒ කියන්නේ ඒ වගේ ප්‍රභේද ටිකක් භයානක ප්‍රභේද මොකද ඒවා ශීඝ්‍රයෙන් ප්‍රතිවිරාමයේ හැකියාවක් තියෙනවා සහ එන්නත් වලට බලපාන අන්දමේ ප්‍රභේද තියෙනවා ඒ රටවල ලංකාවේ මේ දැන් වර්තමානයේ සැරිසරන ප්‍රභේදය ඒ වගේ භයානක මේ ජානවි මුක්තිදායක ප්‍රභේදයක් නෙවෙයි අපේ විශ්ව ජාලේ දිගටම මේ ජානමය පරීක්ෂා කරගෙන පස්සේ මේ අවස්ථාව විතරනවා පිට රටවල් වලින් ඒ වගේ භයානක ප්‍රභේද ලංකාවට එකතු වෙනවද එහෙම නැත්නම් ලංකාවෙන්ම ඒ වගේ භයානක ප්‍රභේද එකතු වෙනත් පුළුවන් ඉස්සරහට ඒ වගේ වැඩි වෙලා ප්‍රභේද ඇති වෙනවා කියලා බලන්න දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන පාර්ලිමේන්තුව අද දෙවන දිනටත් රැස් වුණා. එහිදී දියරකිරි සහ පිටිකිරි ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පදිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට අග්‍රමත්ය මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ දියරකිරි හා පිටිකිරි නිෂ්පාදනය කරන ආයතන සංඛ්‍යාව කොපමණද අයන්නේ එක ශ්‍රී ලංකාවට දියරකිරි හා පිටිකිරි ආනයනය කරන්නෙහිද එසේනම් මේ කුමන රටවලින්ද ඉහත වර්ෂයන්හි පිටිකිරි ආනයනය සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් හා ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය වර්ෂ 90 වෙනුවෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නේද නොඑසේනම් ඒ මන්ද ශ්‍රී ලංකාවේ වාර්ෂික දියරකිරි ඉල්ලුමෙන් 40ක් පමණ දේශීය නිෂ්පාදනය කරන ලබන අතර ඉතිරි ප්‍රමාණය කිරි පිටි ලෙසින් විදේශයෙන් ආනයන කරන අපේ රටේ දියරකිරි නිෂ්පාදනය කරන ලබන ලියාපදිංචි කිරි ගොවිපළ සංඛ්‍යාව ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එයින් විකෝ දියරකිරි හා කිරි පිටි ආනයනයේ ප්‍රධාන වශයෙන් නව ශ්‍රීලන්තය, ඔස්ට්‍රේලියාව මුල් කරගෙන සිදුවෙන අතර ඊට අමතරව ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඉන්දියාව වැනි විවිධ රටවලින් සිදුවෙනවා. 2018 2019 2020
මුදල් ප්‍රමාණය එක එක් වර්ෂයට අනුව වෙන් වෙන් වශයෙන් ඇමනුම් දෙක වශයෙන් සභාගත කරමි. ගරු අගමැතිතුමා මට අතුරු ප්‍රශ්න අහන්න පහසුවක් වශයෙන් මට 2020 හෝ 19 කිරිපිටි ආනයනය කරන්න කරපු වියදම පොඩ්ඩක් කියන්න පුළුවන්ද සභාගත කරා උනත් ඒක විතරක් ඒ සංඛ්‍යාව විතරක් 18 වර්ෂයේදී නිෂ්පාදන කරන ලැබු කිරි ලීටර් ප්‍රමාණය 4000 ලීටර් නෙවෙයි මේ මේ මට වමනා මේ 2019 හෝ වර්ෂ දෙකෙන් එහෙක 20 19 වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 0.7 සහ වැය කර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 127යි 20 ඇමරිකානු ඩොලර් මිලියන 0.6 වැය කර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 117 මිලියනද බිලියනද මිලියන ඊළඟ එක තියෙනවා කිරිපිටි 19 ආනයන කළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 93යි 20දී මිලියන 96යි 18දී 18 98යි වඩා අඩු වෙලා තියෙනවා 19 20 හරි මේ පිළිබඳව ඔය පැත්තේ ඉඳගෙන පළවෙනි වෙඩිල්ල පත්තු කරේ මම කොරෝනා හෝ විස්සත්වයන් යටතේ අඩුවීම වගේම මම හිතනවා මේ සටනත් බලපෑවා මේ ආනයනික කිරිපිටි අඩු වෙන්නත් ඒ වගේම පරිභෝජනෙ අඩු වෙන්නත් දේශීය කිරිපිටි පරිභෝජනෙ වැඩි වෙන්න. ඉතින් ඒ නිසා මේ මාෆියාව බිඳින්න COVID-19 නැමැති අඳුරු වලාවෙන් මතුවෙච්ච රිදී රේඛාව තමයි කිරිපිටි වලට අපිට 2020 දී බිලියන 50ක් ඉතුරු කරගන්න පුළුවන් වීම. දැන් මේක මෙතනින් ඉදිරියට යනවා මිසක් අගමැතිතුමනි පස්සට යන්න බෑ. ඔබතුමා ජනාධිපති විදියට ඉඳිද්දිත් DCD මෙලමයින් ප්‍රශ්නේදී ඔබතුමා කෙලින් හිටියා. හැබැයි ඔබතුමාලාගේ පැත්තේ ජූදාස්ලා පිටිපස්සෙන් පීයෙන් ගන්න හිටියා. මටත් ජූදාස්ලා හිටියා අපේ පැත්තේ ඒ වගේ පීයෙන් ගන්න. ඒ නිසා දියර කිරි වලින් ස්වයංපෝෂිත ලංකාවක් පිළිබඳ සීනය ඔබතුමාට කියන්න පුළුවන්ද? මෙන්න මේ වර්ෂය වෙනකොට දැන් අපි දන්නවා අපි නිෂ්පාදනය කරන අර මේඩ් ඉන් ශ්‍රී ලංකා ඔබතුමාලාගේ ස්ලෝගන් එක. දියර කිරි සහ පිටි කිරි අපේම අපේ පීතෘ භූමියම. ඔබතුමා දන්නවා අපේ රටේ සත්තු ලක්ෂ 12ක් හිටියත් කිරි ගන්න සත්තු ඉන්නේ ලක්ෂ 2.5යි. අපේ රටේ ජාතික අවශ්‍යතාවය මිලියන 7200යි ලීටර් නමුත් අපි 4600යි නිෂ්පාදනය කරන්නේ. අපි ඉදිරි වසර 4 තුල මෙතෙන්ද ගෙනියන්න අපි අනුගමනය කරන ක්‍රමවේද තුනක් තියෙනවා මන්ත්‍රීතුමා. අපිට ඉන්න සත්තුගෙන් එවරේජ් එක ලීටර් 3යි තියෙන්නේ. මේක ලීටර් 5 දක්වා වැඩි කිරීමට 1 ඉලක්කයක්. දෙවැනි එක ගැප් ගන්නේ නැති ලක්ෂ 2ක් සත්තු ටිකට ගැප් ගැනීම සඳහා AI වල බඳවාගෙන ට්‍රේන් කරලා ඒ වැඩපිළිවෙල වෙනම යනවා. අපේ රටේ දේශීය කර්මාන්ත කරුවන් එක්ක සාකච්ඡා කරලා කිරිහරක් 15000ක් ගේන්න. ඒ නිසා මේ කාරණා තුනත් එක්ක අනිවාර්යෙන් 2024 වෙනකොට අපේ ඉලක්කය අවම 80%ක්වත් මම කියන්නේ බොරුවට 100%ක් කියලා අවම 80%ක්වත් දියර කිරිවලින් ස්වයංපෝෂණය කිරීමේ වැඩපිළිවෙලට අපි යනවා. ඔබතුමා ජනාධිපති වකවානුවේ අපේ රටට කිරිදෙනුන් ආනයනය කරා ඒක අපේ ආණ්ඩුවත් කරා. හැබැයි ඒ ගෙනාවු සමහර කිරිදෙනුන්ට AC ඕන. මේ අපේ රටේ සමුන්නාන්සලගේ අපෙත් මෙතන ඉන්න 225න් භාගයක් ගෙවල් වල AC නැහැ. එහෙව් එකේ වැස්සියෝ AC මැද ගේනවා. මේ තීන්දු ගත්තේ උන් හරක්ලන්ට වඩා හරක් කියලා මට හිතෙන්නේ. ආණ්ඩු දෙකේම ඒ ගෙනාවු මේ සත්තුන්ගෙන් බර ගන්න මැරිලා ගියා. සමහරු මේක ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරු බෙදාගත්තා. ඊළඟට විවිධ නිලධාරීන්ට මේ හරක් ගියා. ඇත්තටම අපිට ගැළපෙන්නේ හොයලා බැලුවොත් ලංකාවේ ඉන්න බටු හරකාට ආසන්න නව සමාන ඉන්දියන් ගම විශේෂ. එතකොට ඒකේ දියුණු කරපු ප්‍රභේද තමයි ගන්න ඕන. ඔය නව ශ්‍රීලන්තෙන් ඕස්ට්‍රේලියාවෙන් අපිට හරක් දෙන්නේ ආදරෙට නෙවෙයි දීලා මරලා ගොවින් ටික නැත්තර නැති කරා. ඒ නිසා පළවෙනි කාරණාව ඔබතුමන්ලා ආනයනය කරද්දී මේ ගව ප්‍රභේද අපේ බටු හරකාගේ ප්‍රභේදයට සමාන. ඔබතුමා දන්නවා ඔබතුමා ඉපදුනේ පාලටුවේ. අපේ ප්‍රදේශවල තමයි මේ බටු හරක් ප්‍රභේද තියෙන්නේ. නිසා මේ ප්‍රභේද ගැනද අවධානය යොමු කරන්නේ නැත්නම් ආපහු සරයක් නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියාව පැත්තට හැරෙනවාද බොහෝ රටවල් කිරි නිෂ්පාදනයේදී ලාභ ලබන පිරිමි සතුන් සහ කිරි එරූ දෙනුන් මසට අලෙවි කළා. නමුත් දැන් අගමැතිතුමාගේ තීන්දුවක් තියෙනවා හරක් ලංකාවේ මරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ තීන්දුව ක්‍රියාත්මක වුණේ නැහැ. බග ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලගේ පැත්තෙම හරක් ඇමතිවරු හිටියා කියලා ඔබතුමාම ප්‍රකාශ කිරීම පිළිබඳ. ඕනේ විවාදයකට මගෙත් එක්ක එන්න හැරිසන් ඇමතිතුමා කාලේ හරක් 2500ක් ගෙනාවා. ඒ හරක් මතුමා මේක අහගන්න. ඒ හරක් එක විනාඩියක් දෙන්න මට ඔබතුමා කෙනෙක් අහගෙන ඉදියා. ඒ ගෙනාපු හරක් පොඩයි. මම නෑ නෑ ඔබතුමා අහගන්න අහගන්න ඔබතුමා මේ හරිද ඔබතුමා ඉවරයිනේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලෙ මේකේ පළවෙනි අධිරේ හරක් ගෙනාවා ඒ හරක් ගෙනාවේ එයා ෆ්‍රේට් කරලා ඔබතුමාලගේ කාර්යය හරක් ගැප් ගත්ත වැසියෝ ගෙනාවේ නැවේ ඔබතුමා මතක තියාගන්න ගැප් ගත්ත වැසියෝ ගෙනාවේ නැවේ හරි ඒ සත්තු ටික තෝරන්න දවස් 3යි ඔස්ට්‍රේලියාවේ පාවිච්චි කරේ ඒ නිසා සියලු සත්තු මිය ගියා බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ ගෙනාපු සත්තු තමයි අද NLDB ෆාම් එකේ ඉන්නේ ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමති උරුංගේ ගෙනාපු හරක් ටික තමයි මැරිලා තියෙන්නේ ඒ නිසා මම ඔබතුමා කියනක පිළිගන්නවා තෝරාගත්ත ක්‍රමවේදයේ වැරදි අපේ රටට හරියන්නේ නැහැ හැබැයි මන්ත්‍රීතුමා ඉන්දියාව මම එකඟයි ඉන්දියාව අපට දෙන්නේ
දෙන්නේ නැහැ ඉන්දියාව ප්‍රතිපත්තියක් ඇටියට සත්තු දෙන්නේ නැහැ අපිට ඒ නිසා අපි බලා මේ ගෙන්නන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි මේ සත්තු ගෙන්නන්නේ පුද්ගලික ආයෝජකයෝ ආණ්ඩුව ආයමැදිහත් වෙන්නේ නැහැ පුද්ගලික ව්‍යාපාරිකයන්ට අපි ඉඩම් දෙනවා පුද්ගලික ව්‍යාපාරිකයෝ තමයි මේ සත්තු 10000 ගේන්නේ ඒ නිසා ඔස්ට්‍රේලියාවෙන් මේ සත්තු ගේන්නේ නැහැ ඔබතුමාට මම වගකීමකින් කියනවා දෙවැනි එක පිරිමි සත්තු මේ මරණය පිළිබඳ කරු අගමැතිතුමා මට කිව්වා අපි දැන් NLDB එකේ වෙනම අපි හඳුනාගෙන යනවා NLDB එකේ ෆාම්ස් වලට මේ පිරිමි සත්තු ටික ගෙනෙල්ලා අපි බලා ගන්න මේ වැඩපිළිවෙල පිළිබඳ දැනට සාකච්ඡා වෙමින් පවතින තොරතුරු සහ දත්ත මත පදනම් වූ සංවර්ධන සැලැස්මක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹදී මාතිවෙත අදහස් දක්වමින් විපක්ෂ නායක ජංගම සේවය බටහිර කොළඹ බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්ුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රට සෞඛ්‍යමය ආර්ථිකමය සමාජමය ඛේදවාචකයකට ගොදුරු වෙලා සිටින අවස්ථාව රට පාත්‍ර වෙලා තිබෙන මේ තත්වෙන් රට ගොඩ ගන්නටම ඕන රට ගොඩ ගැනීම උදෙසා ජනතාවාදී ජනහිතකාමී පොදු ජන සංවර්ධනය මුල් කරගත් සංවර්ධන රටාව රටේ ක්‍රියාත්මක කරන්නට අපි ලෑස්ති අපි සූදානම් වර්තමානයේ වගේ අසාමාන්‍ය වෙසණයකට අපේ රට ලක් වී තිබෙන මොහොතක සුපුරුදු රාමුවෙන් පිට පැනලා විසඳුම් ලබා දෙන්නට පාලකීන් ශක්තිමත් වෙන්නටත් ඕන බුද්ධිමත් වෙන්නටත් නමුත් අපිට පෙනෙන්නේ නැහැ පැහැදිලි පිරිසිදු දර්ශනයක් වැඩපිළිවෙල. රටේ ජනතාවට කියන්න කැමති අපිට ඒ හයිය තිබෙනවා. ආර්ථික ප්‍රපාතයෙන් ගොඩේම සඳහා අවශ්‍ය ඒ ආර්ථික ශේෂ්ත්‍රයේ දක්ෂතාවය නිපුණතාවය හැකියාව තිබෙන. රටක් ගොඩනගන්නට ආවට ගියාට සැලසුම් හදලා හරියන්නේ නැහැ. ඒක ඉතාමත්ම විද්‍යාත්මිකව තොරතුරු දත්ත මත පදනම් වුණු සංවර්ධන සැලැස්මක් රට තුල ක්‍රියාත්මක කරන්නට ඕන. සමගි ජන බලවේගයේ අපි ප්‍රධාන කුළුණු හතරක් කේන්ද්‍ර කරගෙන රටේ සංවර්ධනය නූතන ප්‍රගතිශීලී සංවර්ධන රටාවක් බවට පත් කරන්නට අපි සැලසුම් හදලා තිබෙනවා. සාධාරණ හේතුවක් නොමැතිව ක්‍රීඩා නිලවරණ කල්තැවීමට කටයුතු නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාතිවෙත අදහස් දක්වමින්. අපි පැහැදිලිව ප්‍රකාශ කළ දිනක් කිසිසේත් කිසිම සංගමයක නිලවරණයක් සාධාරණ හේතුවක් නැතුව කිසිම හේතුවක් මත අපි කල්දාන ඉඳ තියන්නේ නැහැ. ඒ හින්දා ක්‍රිකට් වෙන්න පුළුවන් වෙනත් ක්‍රීඩාවක් වෙන්න පුළුවන් විශ්වාස කරන දේ තමයි අය ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ක්‍රීඩා සමාජවල නියෝජිතව විදියට මැතිවරණය තේරිපත් වෙන්න ඕනේ. ඒ හින්දා අපි හැකියතාක් උත්සාහ කරනවා සාධාරණ හේතුවක් නැත්තම් නිලවරණ කල්දාන අපි ඉඳ තියන්නේ නැහැ. අදාළ වෙලාවට අපි නිලවරණ තියෙනවා. ඒ වගේම දැන් ක්‍රිකට් පිළිබඳ පත්කර කමිටුව වැඩ ආරම්භ කරලද කොහොමද ඒක මේ වෙනකොටත් ඒ කමිටුව තමන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳව ක්‍රියාත්මක වෙමින් යනවා අද දිනේදී හද හවස් වරුවේදී ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක අපි පළවෙනි සාකච්ඡාව පවත්වනවා ඉන් එහාට ඒ කට්ටිය ඉන් ඉදිරියට ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේදී මාතිවෙත අදහස් දක්වමින් දැන් ආපහු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දැන් අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ මෙතෙක් තනි වචනකින් කිව්වොත් අපි රැකගත්ත දිනාගත්ත දෙයක් තියෙන්නේ මොකද්ද කියලා 100%ක් නැතත් ප්‍රජාතන්ත්‍රවාද දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වෙමින් යනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති මෙතෙක් ආරක්ෂා කරගත්ත ප්‍රශ්න ගැටළු ආව විටින් විට හරි නමුත් අදටත් ඒකේ බොහෝ දෙයක් ආරක්ෂා වෙලා තිබෙනවා ඒක දැන් අවසන් කිරීමට ඔහු තීරණය ණයක් අරගෙන තියෙන ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ක්‍රියාත්මක වන විවිධ සංවිධාන ඔහුගේ දේශපාලන ගමන අවසන් කිරීමේ වගකීම බාර ගන්නවා කියන එක අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි. මොකද එහෙම ප්‍රජාතන්ත්‍රවාදී බරපතල ප්‍රශ්න ආපු වෙලාවට අපි බාර අරන් තියෙනවා කටයුතු කරලා තියෙනවා. දැන් අපේ රටේ තියෙනවා යම් ගැටලු තිබ්බා. මේ අධිකරණ ක්‍රියාවලිය පුළුල් කරන්න ඕන කියන ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රදේශවල යම් යම් ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාවලිය. ඒක තමයි ජන ඒ ප්‍රදේශයේ ජනතාව විසින් තෝරා ගන්නු ලබන විනිශ්චයකරුවන් මත ඒ ප්‍රදේශයේ ප්‍රශ්න ගැටළු වලට යම්කිසි ආකාරයේ නීතිමය විසඳුම් හොයන අධිකරණ ක්‍රියාවලියක් දැනට තියෙනවට පල්ලෙහාට ගේන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලී ජනතාව රජයක් ආණ්ඩුවක් මේ රටේ බිහි කරාම අපි ඒක කරනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.5ක් සන්තකයේ තබාගෙන ජවරම් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහඅධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා.
කොළඹ මහාධිකරණ පූර්වගාමී විනිසුරු ශෂි මහින්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළා. අර්වින් ගොසට් නැමැති 57 වැනි පුද්ගලයෙකුටයි මෙසේ දඬුවම් නියම වුණේ. 2015 වසරේ ජුනි මාස 10 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරින් විසින් මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.05ක් සමග කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළා. නඩුව දීර්ඝ ලෙස විභාග කර විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මත්කුඩු ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනා සාධාරණ සැකකින් තොරව ඔප්පු වී තිබෙන බවද තීන්දු කළා. ඉන් අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන් කැකිරාව මඩාටුගම බක්මී ගහ උල්පත ප්‍රදේශයේ මියගොස් සිටි වනාලියෙකුගේ සිරුරක් ගම්වාසීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පමණ වනාලියෙක්. සුළුපොන්න දීවර කාර්මිකින් අත පෙරවරුවේ ත්‍රිකුණාමලයේ ඔරලෝසු කණුව අභියසදී විරෝධතාවයක නිරත වුණා. ජීවිතය මරණත් එක ඡටනත් එක තමයි ජීවිල අපිනේ එක එක මාළු අල්ලලා අර බිලි පිටෙන් අල්ලලා ජීවත් වෙන්නේ. ඒ තරම් අසර්ව විදිහට ජීවත් වෙන අපට මේ සුළුපොන්න සත්‍ය සිනහිල්ල මේ කරන අපරාධයට විසඳුමක් දෙන්න නැත්නම් අපි මේ වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරනවා මෙතන. විරෝධතාවට එක් වූ පිරිස කියා සිටින්නේ නිත්‍යානුකූලව තමන්ට හිමිව පවතින දීවර තොටුපළේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් තම කර්මාන්තය බිඳවැටි ඇති බවයි. දඹුල්ල විශේෂකාර බලකාය සහ දඹුල්ල මහනගර සභාවෙක්ව දඹුල්ල කණ්ඩලම 190 ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පරිභෝජනයට ලුසුදුසු ආනයනය කළ අල කිලෝ 26000ක තොගයක් දඹුල්ල කණ්ඩලම පාරේ ගබඩා සංකීර්ණයක කන්ටේනර් රතයක් තුල තිබී සොයාගෙන තිබෙනවා. කොස්ගම සිට කොළඹ දෙසට දහවණේ වූ ත්‍රිරෝද රථයක් එකවරම පෙරළී ගොස් කොළඹ සිට අවිස්සාවේලි දෙසට දහවණේ වූ තෙල් බවුසිරික ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ එක් පුද්ගලෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වී ඇති බවයි කොස්ගම පොලිසිය සඳහන් කළේ. මේ අතර අද පෙරවරු 7:30ට පමණ පේරාදෙණිය කිරිබත් කුඹුර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ මෙන්නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සමකින් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.